Florian Schulze, Malagamoa getting better and better as he gets more experience with the circuit. The Sri Lankan driver, great enthusiast for racing. There aren't many classes he's not raced in his career. Malagamoa, who will be cheered on by this army of supporters that he takes. He's done it before, he's going to do it again. Through he goes. Jolenta Malagamoa up into second position. Fantastic. අද විශේෂයෙන් කියලා දෙන්න යන්නේ මම තරඟ වදින Lamborghini Super Trophy වගේම GT ඒ තරඟ දෙකේම ස්ප්‍රින්ට් රේස් එක වෙලාවකදී මේ පිට් එකට එන එකයි පිට් එකෙන් එළියට යන එකයි. ඉතින් දැන් මේ රේස් එක විශේෂයෙන් තමයි GT එකේයි Lamborghini Super Trophy එකේ විනාඩි 50ක තරඟයක් තියෙන්නේ. ඉතින් විනාඩි 50කදී දෙන්නේ කෙලවෙන හින්දා විනාඩි 20යි 30යි අතර අපි එන්න ඕනේ අපේ පිට් එකට ඇවිල්ලා ඩ්‍රයිවර් මාරු කරලා තප්පර කාලයක් තියෙන ඒ කාලය ඇතුළත අපි පිටත් වෙන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ දැන් පිට් ලේන් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි පිට් එකට එනකොට පිට් ලේන් එකට දැන් රේස් එක යන ගමන් පිට් එකට එන්න වෙන්න තැනක් තියෙනවා. ඉතින් ඒක එන්න වෙනකොටම ස්පීඩ් ලිමිට් එක. ඒ කියන්නේ අපේ රේස් වල තියෙන ස්පීඩ් ලිමිට් එක පිට් ලේන් එකේ කිලෝමීටර් 50යි. ඉතින් ඒ ඉර පහකරනත් එක්කම අපේ කාර් එකේ තියෙනවා පිට් ලේන් කියලා. පිට් කියලා මේ ස්විච් එකක්. ඒක ඔබපු ගාම කාර් එක කිලෝමීටර් 50න් උඩට යන්නේ. ඉතින් අපි ඒ ඉර පහනත් එක්කම අපි ඒක පිට් ලේන් එකේ ස්විච් එක ඔබන ඔබන ගාම රේඩියෝ එකෙන් කියනවා මේ කාර් එකේ අපේ රේඩියෝ එකක් තියෙනවා ඒක ප්‍රෙස් කරන කියලා ඉන් කියලා. එතකොට අපේ පිට් එකේ ඉන්න අපේ ඉංජිනේර එයාගේ ස්ටොප් වොච් එක පටන් ගන්නවා. ඒ කියන්නේ පිට් ඉන් පිට් අවුට් ඒ කියන්නේ පිට් එක පටන් ගන්න ඉන්නේ ඊළඟට අපි පිට් එක එළියට යනකොට මේ අතර තුන තියෙනවා ස්පීඩ් ලිමිට් හයි කරලා ඉතින් ඒ දෙක කිලෝමීටර් 50 ඉඳලා මේ පිට් එක්සිට් වෙනකල් මේ යන්න පුළුවන් කිලෝ කිලෝමීටර් 50ට විතරයි. ඉතින් මේකේ ස්පීඩ් එක මේ පිට් ලේන් එකේ ස්පීඩ් එක වැඩියෙන් ගියොත් කිලෝමීටර් 1කට යූරෝ 150 200 කට දඩයක් ගන්නවා. මොකද ඒ අනතුරු ඇතුවයි කියලා තමයි හැම තැනම. ඉතින් අපි එනකොටම ඇතුළට අපි පිට් ලේන් පිට් බටන් එක ඉබෝ ඒ ගාම මේ පැත්තේ තමයි රේඩියෝ බටන් එක තියෙන ඔබලා කියන ඉන් කියලා. එතකොට ඒ කට්ටිය ටයිම් කරන්න පටන් ගන්නවා. මොකද වෙලාවක් තියෙනවා පිට් ඉන් පිට් අවුට් කියලා. සාමාන්‍යයෙන් එක එක ට්‍රැක් එක හැටියට තමයි තප්පර 88ක් නැත්නම් 93ක් ඒ වගේ ගණන්ක් තියෙනවා. ඉතින් අපි ඒ මේ පිට් ඉන්ල පිට් එක්සිට් එකට යන කල්ම ඒ කාලය ඇතුළත තමයි ඇවිල්ලා ඩ්‍රයිවර් මාරු කරලා අපි එළියට යන්නත් ඕනේ. බැරි වෙලාවත් අපි තප්පරයක් හරි කලින් ගියොත් ඒ තප්පරයකට වඩා කලින් අඩුවෙන් ගියොත් ඒ වගේ තුන් ගුණයක් අපිට අපේ වෙලාවට ඇඩ් කරනවා. ඒකට අපිට පාඩුවේ. එතකොට තප්පරයකට වඩා කාලයක් ගියොත් අපිට ඩ්‍රයිව් ත්‍රූ පෙනල්ටි එකක් දෙනවා. එතකොට ඉතින් රේස් එක දිනලාම හරි. ඉතින් මේක හරියටම මම කිව්වා වගේ අර ගණන් හදන්නත් ඕනේ. ඊළඟට අපි කරන්නේ මයින්වා. අපි දැන් අපි පිට් එකට එනilla අපි දැන් කාර් එක නවත්තනත් අපි පිට් එක නවත්තන තැන් තියෙනවා. ඉතින් එතෙන් එන්න කොච්චර වෙලාද තප්පර කොච්චර යනවද කියලා බලනවා. ඊට පස්සේ ඩ්‍රයිව් මාරු වෙන්න කොච්චර වෙලා යනවද කියලා බලනවා. ඊට පස්සේ එතෙන්ල එළියට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා බලනවා. ඉතින් මේවා අපි කරනකොට ටෙස්ටිං නැත්නම් ක්වොලිෆයින් වලදී මේ ඔක්කොම චෙක් කරගන්නවා. ඒ වගේම තමයි අපි පිට් බටන් එක ඔබපුවම මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා. දැන් අපි කියන්නකෝ තප්පර 88 නම් විනාඩියයි
தப்பர 28යි. ඉතින් පටන් අරන් අර පිටපටන ගොමම තප්පරෙන් තප්පර ආඩුන. ඒකට අපි කාර් එක නැග්ගාම අපි දන්නවා තව තප්පර කීයද ඉතුරුලා තියෙන කියලා. ඒකට අපි දන්නවා මෙතන ඉන්නලා එළියට යන කොච්චරලාද කියනවා. ඒක ටයිම් කරලා තමයි යන්නේ. ඒ වගේම තමයි පිට ලේන් එක යනකොට කිලෝමීටර් 50ට වඩා අඩුවෙන් යන්න තහනම්. ඒ කියන්නේ පස්සෙන් එන කාර් එකට ඒක අවශ්‍යදායකයි. ඒකින්ද මේ ඔක්කොම කරන්න ඕනේ. මේ බැරලා ස්ලෝක සමහරට අපි කලින් ගියොත් කලින් ගියා වැඩි කියලා අපි පේන හින්දා ස්ලෝ කරොත් අපිට ඒකටත් දැනුමක් හම්බෙනවා. ඉතින් මේ ඔක්කොම හරි ඇකියුරේට් වෙන්නේ. ඒක තමයි ඔය ඒ වගේම තමයි තනි සියදුරෙක් හිටියොත් ඩ්‍රයිවර් කෙනෙක් මාරු වෙන්නේ නැත්නම් තප්පර 3ක එයාට පෙනල්ටියක් දෙනවා. ඒ කියන්නේ වෙන අයට වඩා තප්පර 3ක් අපි මේ පිට ලේන් එකේ ඉන්න ඕනේ. ඉතින් ඒ තප්පර 3ක් කියන්නේ ලොකු ගණක් එක අල්ලන්න බෑ. ඒක තමයි ගොඩක් වෙලාවට අපි සියදුර දෙන්නේ කියන්නේ නැත්නම් සමහරවිට මම හිතන්නේ මේ සිල්වස්ටර්න් එළවදි මන් තනියම ලිව්වේ. එතකොට තමයි ওই තප්පර 3ක් වැඩි වුණේ. එතකොට හරි අමාරුයි ඉස්සරහ යන කාර් වලට තප්පර 3ක් කියන්නේ තප්පර 1000 එකක් කියන්නේ ලොකු ගානක් රේස් එකදී. ඉතින් ඒක තමයි අපි පිට් එකට ඇවිල්ලා යන්නේ. ඉතින් දැන් අපි දැනගන්නේ විනාඩි 20යි 30යි අතර තමයි රේස් එකේදී මේ ඇතුළට එන්න පුළුවන්. ඉතින් දැන් මගේ අනෙක් රියදුරා ගොඩක් හිමින් නම් එළවන්නේ අපි විනාඩි 28ක් විතර ඇදලා තමයි කාර් එක දෙන්නේ. හැබැයි ඒ වගේම තමයි විනාඩි 35 වුණොත් පිට් ලේන් එකට එන්න බෑ. එතකොට පෙනල්ටි එක. එතකොට රේස් එක ඉවරයි. ඉතින් ඔය විනාඩි 20යි 30යි ඇදලා තමයි පිට් ලේන් එකට එන්න ඕනේ. ඒක යන එක කිසි ප්‍රශ්න නැහැ. 30කට කලින් ඇදලා 30කට තප්පර 30කට කලින් තප්පර 5කට කලින් හරි තමයි පිට් ලේන් එකේ ලේන් එක ක්‍රොස් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි දෙවෙනි රේස් එකේදී මගේ අනෙක් ධාවකයා මේ ගොඩක් මට වඩා ස්ලෝ හින්දා ඒවලට කරන්නේ විනාඩි 20ත් එකම ඔහු අපේ ඇතුළට කියනවා. ගැල්ල මම නැගලා එතකොට මට වැඩිපුර එළවන්න හම්බ වෙනවා. ඉතින් ඔකේ මේ පිට් එකට ඇවිල්ලා ඩ්‍රයිවර් මාරු කරන එකේ තේරුම ඔක තමයි. Pit Pass Beyond the Track.